සුබ දවසක් වේවා සියලු දෙනාට. ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්න. අපි හැමදාම ඉලෙක්ට්‍රොනික ගැන කතා කළාට ඉලෙක්ට්‍රිකල් ගැන කතා කරේ ගොඩක් අඩුයි. ඉතින් අද මම ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රිකල් ගැන ඉලෙක්ට්‍රිකල් වලට අදාළ වෙන මෙන්න මේ ඩෝල් සර්කිට් එහෙම නැත්නම් නිරෙක් ඔන්ලයින් මෝටර් ස්ටාර්ට් සර්කිට් එක ගැන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. इलेक्ट्रिकल वर्ल्ड संबंध है मेन मे ड्यूअल सर्किट के डायरेक्ट ऑनलाइन मोटर स्टार्ट सर्किट गुडक्त इधे मम्मी के अद वैडिवेश कथागर बल बहुमत अभी ड्यूअल सर्किट निर्माण करगत पास अभी एक इलेक्ट्रिकल वर्ल्ड संबंध है दी पैनल बोर्ड का इवागे डिस्ट्रीब्यूशन बोर्ड निर्माण करगत एक पवर वायरिंग वगे कंट्रोल वायरिंग කොටස් දෙකක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ කොහොමද මේ පවර් වයරින් එක සහ කන්ට්‍රෝල් වයරින් එක වෙන වෙනම නිර්මාණය කරගෙන කොහොමද සාර්ථක ලෙස සර්කිට් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ වැඩේට මම අද පාවිච්චි කරන්නේ CAD DCMU කියලා software එක. ඉතින් මම link එකක් දාලා තියනවා ඕගලන්ට පුළුවන් එක download කරගන්න. මේකට සම්බන්ධ මේකට කැමති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ software එක දාගන්න. ඔබලන්ට ගොඩක් වැඩ පහසු කරයි මොකද මේක සර්කිට් එක නිර්මාණය කරනවා විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ නිර්මාණය කරන සර්කිට් එක ඔයගොල්ලෝ අඳින ඩයග්‍රෑම් එක සිමුලේට් කරලා බලන්න ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට එනවාද කියලා. ඉතින් හරි අපි වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු. හරි අපි මුලින්ම බලමු මේ ඩොල් සර්කිට් එකට මොනවද අවශ්‍ය කරන උපාංග කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට පේන්න තියෙන මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට මේ වගේ ඩයග්‍රෑම් ඕන තරම් इंटरनेट पुलवाँ मेतने कत्म पास अभी मे सर्किट पवर दिन संपूर्ण पवर लबा दिन अभी टोन करना थ्री पोल एमसीबी का पावचिक रोने इवागेम मे तीन सिंगल पोल एमसीबी का पावचिक कंट्रोल सर्किट पैदिक रहा कंट्रोल सर्किट की अन्द पवर सर्किट की अन्द पास अभी टोन करना कंट्रक्ट का इट पास थर्मल ओवरऑल रिले का ओएलआर के अभी पावित रही नम व्यवहार इट पास थ्री फेस मोटर एक पावित करना पुश बटन का पावित करना रन करना स्टॉप करना इवागेम इंडिकेटर्स तुना पावित करना इंडिकेटर्स तुने रन करना भी रतपाट का स्टॉप मोटर की स्टॉप इनकेला इंडिकेट करनापाट का ट्रिप अवस्था विधि इंडिकेट करना आट का पावित करना मन उपांग पावित कर अभी बलम को मुलिम मेके डायग्राम के मुल को पवर सर्किट को रखिए हर ओर दी पेनती सॉफ्टवेयर के इंटरफेस मेन मे सॉफ्टवेयर तम अभी पावित करें अपे डोल सर्किट निर्माण करें मैं सॉफ्टवेयर कुछ अदी मरगने मेन मे ला कुलपाटी पेन दिन के तुलाम अभी अपे डायग्राम का अंदर ඉතින් අපිට මේක තව දුරටත් zoom කර ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ටූල් බාර් එකක් පේන්න තියෙනවා ඔයගලන්ට. ඉතින් මෙතන power source මොනවද? relays, ඒ වගේම auxiliary switch, MCB, RCCB මේ හැමදේම 3 phase motors, ඒ වගේම මේ හැමදේම මේක control කරන්න ඕන දේවල් single line diagram එක අඳිනකොට ඕන කරන වගේම 2D, 3D වගේ आकार गण हेकिन थिंक मेक इतना लुक अमार सॉफ्टवेयर गे पावचर गुड क्लेसी थिंक एनीसा वो मन लिंक दी अनिवार्य डोनोड ट्रई कल बल अरे वो मे पेन दी मैं कल पेन डोल सर्किट डोल सर्किट अभी पवर को पवर सर्किट को पवर वैरिंग को मेन मे मेन एमसीबी का कंट्रैक्ट थर्मल ओवर ड्रिले मोटे कोटस थिंग आपको पुलवा अई मे एमसीबी ऐति वेन मे ऐति वेन अला मे कोटस ऐति वेन पे कंट्रोल सर्किट थिंग अभी मुलिम पवर सर्किट आधार कोटस अपे डोबिन अंदगी थिंग अभी ओण करना पवर सोर्स ओण करना मम पवर सोर्स मेन मे पवर सोर्स गना इकना मैं क्यूत्तेम लाइन वन लाइन टू लाइन थ्री अभी थ्री फेज
සප්ලයි එක නිව්ට්‍රල් එකක් තියෙනවා අර්ත් එකක් තියෙනවා මේක මම ටිකක් රොටේට් කරගන්න මෙන්න මේ විදිහට මම රොටේට් කරගන්නවා ඊට පස්සේ අපි මේකේ කේබල් ලයින් එක දාගමු මේ විදිහට මෙතනදි මම අදගත් දෙයක් කියන්නම් මේ සොෆ්ට්වෙයාර් එකේදී නම් අපිට කලර්ස් තුන වෙන වෙනම දාන්න විදියක් නැහැ අපිට එකම පාටින් තමයි දාන්න සිද්ධ වෙන්නේ ඉතින් බ්‍රවුන් කලර් එකට හුරු පාටක් තියෙන්නේ ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් අපිට නියුට්‍රල් එක සාර්ථ එක වෙන වෙනම පාටින් දාන්න පුළුවන් නියුට්‍රල් එක අපි නිල් පාටින් පාවිච්චි කරනවා අර්ථ එක පහ කොළ සාමාන්‍ය පරිදිම පාවිච්චි කරන්න පුළුවන් හරි පවර් සප්ලයි එකට අදාළ අපි කොටස දාගත්තා ඊට පස්සේ අපි බලමු අපිට ඕන කරනවා 3 pole MCB එක අපි ඒකත් මෙතනට ඇඩ් කරගමු 3 pole MCB එක ඇඩ් කරගන්නවා ඊට පස්සේ අපිට ඕන කරනවා කන්ට්‍රැක්ට් එක අපි කන්ට්‍රැක්ට් එකක් ඇඩ් කරගමු 3 phase contact එක මම ඇඩ් කරගන්නවා ඊට පස්සේ අපිට ඕන කරන්නේ OLR එක අපේ ඒ OLR එකත් ඇඩ් කරගමු thermal relay කියලා තියෙන්නේ OLR එක තමයි ඒකත් ඇඩ් කරගන්නවා ඊට පස්සේ අපිට ඕන කරනවා 3 phase motor එක මෙතනින් අපිට 3 phase motor එකක් ගන්න පුළුවන් ත්‍රීපේස් මෝඩ එකත් අපි ඇඩ් කරගත්ත. හරි. අප බලමු ඊළඟට කොහොමද මේවට කනෙක්ෂන් ටික දාගන්නේ කියලා. හරි ඔයගොල්ලෝ දැන් මේ පේන්න තියෙන්නේ අපි අපේ පවර් සර්කිට් එකේ කොටස සම්පූර්ණ කරගත්ත කනෙක්ෂන් ටික දාලා සම්පූර්ණ කරගත්ත. ඒත් මේක ඔපරේෂන් එක සිදු වෙන්න මේක අපි කන්ට්‍රෝල් සර්කිට් එකත් සම්පූර්ණ කරගන්න ඕන. අපි ඊළඟට බලමු කොහොමද කන්ට්‍රෝල් සර්කිට් එක සම්පූර්ණ කරගන්නේ කියලා. හරි කන්ට්‍රෝල් සර්කිට් එකේ මූලික වශයෙන් අපි දාගන්න ඕනේ MCB එකක් සිංගල් පෝල් MCB එකක්. මම ඒක මෙතනින් තෝරගමු සිංගල් පෝල් MCB එකක්. මෙතන සිංගල් පෝල් MCB එකක් අපි ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපිට ඕන කරනවා ඕල් ලෝඩ් රිලේ එකේ ක්ලෝස් ඔක්සිලරි ස්විච් එක. එතනට ගියන් පස්සේ අපිට drive button වලට ගිහිල්ලා මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් normally open එකයි normally close එකයි දෙකම. ඉතින් මෙතනින් අපි මේ දෙකම ඇඩ් කරගමු. එතකොට අපිට ඕන එකක් අපිට අවශ්‍ය වෙලාදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ඕන කරනවා start stop push button දෙක start stop push button දෙක ඔයගොල්ලන්ට පේන්න තියෙනවා මෙතන normally open push button එකයි normally close push button එකයි දෙකම තියෙනවා ඉතින් අපි stop button එකට සාමාන්‍යයෙන් දාන්නේ normally close එක ඒ කියන්නේ normally close push button එක තමයි මෙතනට දාගන්නේ stop එකට අපි start එකට දාගන්නේ normally open එක ඔගලන්ට සර්කිට් එක සම්පූර්ණ වුණාම තේරෙයි ඇයි අපි මේක normally open එකක් normally close එකක් stop එකට දාලා normally open එකක් start button එකට යොදාගත්තේ කියලා. ඊට පස්සේ අපිට ඕන කරනවා coil එක අපේ contact coil එක නිරූපණය වෙන coil එකක් අපි ඕන කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපේ control සර්කිට් එකේ control diagram එකේ මූලික දේවල් ටික අපි යොදාගත්තා. ඉන්ඩිකේටර්ස් වලට මම මුලින්ම යන්නේ නැහැ. මම මේ ටික එක්ක ඕගලන්ට කොහොමද පෙන්වන්නම් සර්කිට් එක වැඩ කරන්නේ. ඉතින් අපි සර්කිට් එක සම්පූර්ණ කරගන්න ඕනේ. අපි බලමු කොහොමද මේකේ සර්කිට් එක සම්පූර්ණ කරගන්නේ කියලා.
දැන් ඔයගලන්ට මේ පේන්න තියෙන අපි සම්පූර්ණ කරගත්ත පවර් සර්කිට් එකයි කන්ට්‍රෝල් සර්කිට් එකයි දෙකම එකට දැන් දකින්න තියෙනවා. මම මේකෙදි විශේෂ දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ. මේ මෙන්න මෙතන තියෙන KM coil එක මෙන්න මේ අපේ කන්ට්‍රැක්ට් එකට අදාළව නම් වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙතන KM ලෙස නම් කරනවා නම් අනිවාර්යයෙන්ම කන්ට්‍රැක්ට් එකත් KM ලෙස නම් කරන්න ඕන. ඒ වගේම දෙයක් තමයි මෙන්න මෙතන පාවිච්චි කරපු අපි ඔක්සිලරි කන්ට්‍රැක්ට් එක අපි OLR ලෙස නම් කරා. ඒ වගේම අපේ OLR එකේ අපේ ඕවර්ලෝඩ් රිලේ එක මෙතන තියෙනවා. ඒක නම් වෙන්නත් ඕනේ OLR කියලා. ඉතින් ඕගොල්ලන්ට කැමති නමක් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට එතන නම් වෙනකොට ඒ දෙකම එකම ආකාරයෙන් නම් වෙනවොත් නැත්තම් සිමුලේෂන් එකේ ප්‍රශ්නයක් සිදු වෙන්න පුළුවන්. අපි සිමුලේට් කරලා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. දැන් සිමුලේට් කරන්න අපි පටන් ගත්තා. දැන් සිමුලේටර් එක ඔන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් මම බේකර් එක ඔන් කරනවා. 3 පෝල් එක ඔන් කරාට පස්සේ ඕගලන්ට පේනවා පාවරට සප්ලයි එනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මෝටර් එකක් ඔන් කරන ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරලා ඉතින් බුස්ට් බටන් එක පුෂ් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෝටර් එක කරගෙන ඩිරෙක්ෂන් එකක් එක්කම දාලා තියෙනවා. ඒ වුණාට අපි මේක ඔබාගෙනම ඉන්නවා. ඒ කියන්නේ ප්‍රෙස් කරගෙනම ඉන්නෝනේ මේක මෝටරේ වැඩ කරන්නේ. එහෙම අපි සාමාන්‍ය ප්‍රායෝගික නැහැනේ. අපි කෙනෙක් ගිහිල්ලා පැනල් එක එකපාරක් ඔන් කරාට එකපාරක් ඔන් කරලා ආවන් පස්සේ ඒක පැනල් මෝටරේ දිගින් දිගටම වැඩ කරනවා. ඒ වුණාට දැන් මෙතනදි පේන්න තියෙන්නේ ඔයගලන්ට එකපාරක් පුෂ් කරාට මදි මේක එක දිගට පුෂ් කරගෙන ඉන්නෝනේ මෝටර එක වැඩ කරන. ඉතින් මේකත් මග අරගන්න මේ දෝෂයන් මග අරගන්න ක්‍රමයක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එකපාරක් ප්‍රෙස් කරාට මදි මෝටරේ එක දිගට කන්ටිනියුටි වැඩ කරන්නේ නැහැ. කන්ටිනියු වැඩ කරන්න අනිවාර්යෙන් අපි පුෂ් බටන් එක එක දිගට පුෂ් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේක මග අරගන්න මම කරනවා අපේ කන්ටැක්ට් එකේ ඕපන් පොයින්ට් එකක් මෙන්න මේ ස්ටාර්ට් බටන් එකට සමාන්තරව දාන්න. මෙතනට ගිහිල්ලා අපි මෙතනට ගිහිල්ලා අපි ඕපන් සිලරි පොයින්ට් එකක් අරන් එන්න. අරගෙන ආවිල්ලා මම කනෙක්ෂන් ටික දාගන්න. හරි කනෙක්ෂන් ටික දාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕන දෙයක් තමයි මෙන්න මෙයා නම් කරපු නමින්ම මෙන්න මේ ඔක්සිලරි පොයින්ට් එක නම් කරගන්න ඕන. හරි. අපි දැන් බලමු කොහොමද දැන් එකපාරක් පුෂ් කරාම ඇතිද බටන් එක මෝටරේ එක දිගට වැඩ කරන්න කියලා. හරි මං ඉස්සෙල්ලා වගේම සිමුලේටරේ ඔන් කරගත්තා. කීබෝඩ් එක ඔන් කරන් පස්සේ කන්ට්‍රෝල් ටිකත් ඔන් කරගත්තා. අපි ස්ටාර්ට් බටන් එක පුෂ් කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඕගොල්ලෝ දැක්කා ස්ටාර්ට් බටන් එක පුෂ් කරනකොටම අපේ නෝමලි ඕපන් අපි කන්ටැක්ට් පොයින්ට් එකක් දාගෙන තිබුණා. ඒක නෝමලි ක්ලෝස් වෙලා එක දිගට දැන් මෝටර එක වැඩ කරනවා. ඔයාලා නැවතත් මම පෙන්වන්න. අපි මෝටරේ මෙතනින් ස්ටොප් කරමු. මොන මෝටර ස්ටොප් කරා දෙකම නෝමලි ඕපන් තියෙන්නේ කන්ටැක්ට් පොයින්ට් එකයි ස්ටාර්ට් පුෂ් බටන් එකේ පොයින්ට් එකයි. මං සප්ලයි තියනවා. දැන් මං ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරනකොටම ඔයගොල්ලෝ දකින්නවාද මෙන්න මේ මෙතන තියෙන නෝමලි ඕපන් පොයින්ට් එක නෝමලි ක්ලෝස් එකක් බවට පත් වෙලා එක දිගට මෝටර එක වැඩ කරනවා. ඉස්සෙල්ලා උනේ එකපාරක් පුෂ් කරලා අතහැරිච්චා මෝටර එක නැවතුණා. දැන් ඒ වුණාට එකපාරක් පුෂ් කරලා අතහැරිච්චා ස්ටාර්ට් බටන් එක අතහැරනවා. අපි කන්ටැක්ට් එකෙන් දාගත්ත පොයින්ට් එක මේක අල්ලගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඩොල් සර්කිට් එකේ සාමාන්‍යයෙන් විදියට ගත්තම ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. ඉතින් මේකට අපිට තව ඉන්ඩිකේටර්ස් සෙට් කරන්න පුළුවන්. ඉන්ඩිකේටර්ස් තුනක් ඇඩ් කරන්න පුළුවන්. ඔන් අවස්ථාවේ, ඕෆ් අවස්ථාව, ට්‍රිප් අවස්ථාවේ අපි ඒ ටිකත් ඇඩ් කරන විදිය බලමු.
දැන් ඔයගොල්ලන්ට පේන්න තියෙන අපි control circuit එකට අපි ඇඩ් කරගත්ත indicators තුනක්. run අවස්ථාවේදී stop අවස්ථාවේ සහ trip අවස්ථාවේ. ඉතින් run අවස්ථාව අපි සම්බන්ධ කරන්නේ අපේ contact එකේ normally open point එකක් කරා අපි stop අවස්ථාව stop indicator එක සම්බන්ධ කරන්නේ normally close එකක් කරා අපේ contact එකේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා km aka km කියලාම මම මෙතනත් KM තියෙන්නේ ඒ දෙකෙන්ම මේක නම් කරගෙන තියෙනවා ඊළඟට ට්‍රිප් අවස්ථාව අපිට සම්බන්ධ වෙන්නේ අපේ OLR එකත් එක්ක ඒකේ මම ට්‍රිප් අවස්ථාවේ normally open auxiliary point එකක් හරහා ඉන්ඩිකේටර් එක සම්බන්ධ කරගත්තා අපි බලමු කොහොමද දැන් මේකේ ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ කියලා සිමුලේට් කරලා හරි මම සිමුලේටර් එක ඔන් කරගත්තා ඊට පස්සේ මෙතනින් මම බේකර් දෙක ඔන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා තාම මම මෝටර් එක ඔන් කරලා නැහැ. يعني රන් අවස්ථාවට තාම ඇවිල්ලා නැහැ. ඒ හින්දා සප්ලයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ස්ටොප් අවස්ථාවේ ඉන්ඩිකේටර් එක ඔන් වෙලා තියෙනවා. මම මෙතනින් මෝටර් එක ස්ටාර්ට් කරන්න. ඕල් වෙන මෝටර් එක ස්ටාර්ට් කරපු ගමන් කොයිල් එක අල්ල ගන්නවා අපේ normally open point එක හරහා. එතකොටම මෝටර් එකත් ඔන් වෙනවා. රන් කියන ඉන්ඩිකේටර් එක ඔන් වෙනවා. මම නැවතත් මෝටර් එක ස්ටොප් කරන්න. මෝටර් එක ස්ටොප් කරනකොටම ඔයගොල්ලන්ට පේනවා ඉන්ඩිකේටර් එක ස්ටොප් ඊට පස්සේ මම ආය මෝටර් එක ඔන් කරන්න මෝටර් එක ඔන් කළා මම මෝටර් එක ට්‍රිප් කරන්න ට්‍රිප් කරන්න මෙතනින් OLR කෝඩ් ක්ලික් කරන්න ඕනේ ට්‍රිප් කරනකොට ඔයගොල්ලන්ට පේනවා මෝටර් එක ස්ටොප් වෙලා තියෙන්නේ ට්‍රිප් කියලා අපේ ට්‍රිප් ඉන්ඩිකේටර් එකත් ඔන් වෙනවා ඉතින් දැන් ආයෙමත් අපි මේව ප්‍රෙස් කරාට ස්ටොප් බටන් එක ප්‍රෙස් කරාට ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරාට මේ ට්‍රිප් එක රීසෙට් වෙන්නේ නැහැ ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි OLR එකක් රීසෙට් කරන්න OLR එකෙම රීසෙට් කරන්න ඕනේ. ඉතින් OLR එකට ගිහිල්ලා ඒක උඩ නැවතත් ක්ලික් කරාම ඕගොල්ලන්ට පේනවා මෙතන ටිප් කියන ඉන්ඩිකේටර් එක ඕෆ් වෙනවා. ඒ කියන්නේ සර්කිට් එක නැවත රීසෙට් වෙලා තියෙනවා. ඉතින් නැවතත් අපිට මෙතනින් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් ස්ටාර්ට් කරාන් පස්සේ නැවතත් අර ආකාරයෙන්ම පෙන්වුම් කරනවා. ඔය ටික තමයි අද අපේ ඩොල් සර්කිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් මේක ගැන පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් software එක පාවිච්චි කරනකොට හරි මේකේ අපි පාවිච්චි කරපු මේ auxiliary point මේකේ තියෙන මේ symbol ඒ වගේම මේවා යොදාගත්ත විදිය ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට comment එකක් දාන්න. ඒ වගේම මේ video එක හොඳයි නම් like කරන්න තවත් යාළුවන්ට බලන්න share කරන්න කියලා ඕගොල්ලොන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම තව පුංචි ඉල්ලීමක් කරනවා. තවමත් අපේ channel එක subscribe කරේ නැත්තම් අනිවාර්යයෙන්ම subscribe කරන්න මේ වගේ videos බලන්න අපිත් එක්ක තවදුරටත් රැඳෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්.